විවිධ ආණ්ඩු පෙරලන්න විවිධ ආණ්ඩු පත් කරන්න සැලකිය යුතු මැදිහත්වීමක් කැපකිරීමක් කරපු අය. එවැයි යම් කිසි ප්‍රතිඵලක් අපිට ලැබුණා. උදාහරණයක් ඉදිරියට ගත්තොත් 2015 ඇති කරපු ඒ යහපාලන ආණ්ඩුව මගේ ජීවිත කාලය තුළ වැඩිම දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ලබා දුන්නු රජයේ විදිහට අපිට පිළිගන්න වෙනවා. මෙතෙක් කල් කරන්න බැරි වුණු සැලකිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඒකම අපේ රාජ්‍ය ස්වාධීන කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයන් අලුත් නීති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වලට තවත් තොරතුරු දැන ගැනීම වගේ අයිතිවාසිකම් ඇතුළත් කරන්නට හැකියුණු මම හිතන්නේ වෙනස ඇති කරන්නට පුළුවන්කම ලැබුණා. ඒ වෙනස පිටිපස්සේ හිටියේ සිවිල් සමාජය. ඒ වෙලාවේ යම් කිසි මට්ටමකට විපක්ෂයේ දේශපාලන පක්ෂ පසුබැහැලා අභියෝගයට ලක් වෙලා ඉන්න වෙලාවේ තමයි 2009 නිදහසේ වේදිකාව ආරම්භ වුණේ. අපි පළවෙනි වතාවට සිවිල් සංවිධානත් විපක්ෂයේ දේශපාලන පක්ෂත් එක්ක එකතු වෙලා සාමාන්‍ය සිවිල් සංවිධාන දේශපාලන පක්ෂත් එක්ක වැඩ කරන්න කැමැත්තක් නැහැ. නමුත් අපිට ඒ වෙලාවේ වෙන විකල්පයක් තිබුණා. විශාල වශයෙන් මේ රටේ අතුරුදහන් වීම, ඝාතනය වීම, මාධ්‍යවේදීන්ට ඇති වුණු ප්‍රශ්නත් එක්ක අපිට සිද්ධ වුණා සියලු ප්‍රශ්න පැත්තකින් තියලා ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වූ පුළුල් සන්ධානයක් හදන්න. ඒ සන්ධානය හරහා තමයි අපි නිදාසේ වේදිකාව ගමින් ගමට ගෙනහිල්ලා සැලකිය යුතු ක්‍රියාකාරීත්වයක් රට තුල ආරම්භ කරේ. මෙතන ඉස්සරහ පෙළී ඉන්න කරු ජයසූරිය මැතිතුමා එයා අපි කුරුණෑගල රැස්වීමක් කරනකොට අපිට ඒ ආපු බලවේග විසින් පහර දුන්නා. නමුත් අපි එතනින් නොසැලී දිගටම ඒ ක්‍රියාවලිය අරගෙන ගිහිල්ලා අර මුළු ගැන්වෙල එහෙම නැත්නම් පසුබෑල හිටපු බලවේග එක්තැන් කරන්නට පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ මම හිතන්නේ සිවිල් ක්‍රියාකාරීත්වය ලංකාවේ ශක්තිමත් වුණා විතරක් නෙමෙයි සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ මම හිතන්නේ සිවිල් සංවිධාන රාශියක් 54ක් මට මතක විදිහට එකතු වෙලා අපේ සෝභිත ස්වාමින්වහන්සේගේ නායකත්වයේ යටතේ යහපාලන ආණ්ඩුව නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරා. ඒකෙන් අපිට 19 ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ස්වාධීන කොමිසම් සභා ස්ථාපිත කිරීම ඒකම අලුත් නීති රාශියක් මේ රටේ ස්ථාපිත කරගන්න පුළුවන්කම ලැබුණා. නමුත් අපිට තේරුම් ගන්න බැරි වුණු දෙයක් තමයි ඒ ප්‍රතිසංස්කරණ තුල ඒ ප්‍රතිසංස්කරණ වල කටයුතු කරන්න ඒ ප්‍රතිසංස්කරණ වල ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් මහ ජනතාවක් අපේ රටේ හිටියද කියන එක. බොහොම කෙටි කාලයක් ඇතුළත ඒ රජය අර්බුදයටපත් වුණා. මට මතක විදිහට 2018 ඔක්තෝබර් 26 වෙනිදා කුමන්ත්‍රණයක් ඇති වුණා. ඒ කුමන්ත්‍රණයේදී අපේ රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රධාන බලකණු හතරම යම් කිසි විදියට අර්බුදයකට ගිහිල්ලා එක බලකණුවක් අපේ ව්‍යවස්ථාදායකය රැකගන්න අපේ හිටපු කතානායකතුමා කර ගැහුවා. අනිත් බලකණුව අධිකරණය. ඒ දෙක ශක්තිමත්ව කටයුතු කරපු නිසා යාන්තම් රට ප්‍රපාතයට නැත්තම් අරාජිකත්වයට නොඇටි අපිට බේර ගන්න පුළුවන්කම ලැබුණා. නමුත් ඒක එතනින් එහාට අපිට ඉස්සරහට ගෙන යන්න බැරි වුණා. 69 ලක්ෂයක ජනවරමකින් අලුත් ජනාධිපතිවරයෙක් පත් වුණා. ඉතින් එතුමා ඇවිල්ලා මම හිතන්නේ කරපු දේවල් අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. එතුමා කරපු ක්‍රියාකාරීත්වය නිසා මම හිතන්නේ අපි තව අවුරුදු 2-3කින් වැටෙන්න තිබිච්ච රට ඊට ඉස්සෙල්ලා 2022 අපිට ඒ අත්දැකීම විඳින්න සිද්ධ වුණා. ඉතින් අර නිමල්කා සහෝදරිය කිව්වා මේ අපි ආර්ථිකය ගැන එච්චර සැලකිලිමත් උන්නේ නැහැ කියලා. මම හිතන්නේ මමත් එහෙමයි. මම හැබැයි ඊට මාස 2-3කට හරි මාස 6කට විතර ඉස්සෙල්ලා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන්කම ලැබුණා. අපි 2019 තමයි ඒ අලුත් කතා බහ කියන කණ්ඩායම යම් කිසි විදිහකට සංවිධානය වෙමින් සාකච්ඡා කරමින් ගියේ මේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය සම්බන්ධව. ඒකෙදි ඒ කණ්ඩායමේ හිටපු අපේ ආර්ථික විද්‍යාව පිළිබඳ යම් කිසි මට වඩා අවබෝධයක් තියෙන අය පැහැදිලි කර දුන්නම තමයි අපිට මටත් අවබෝධ වුණේ ඇයි අපි මෙච්චර කල් මේ ප්‍රශ්නය සංකීර්ණව නොගත්තේ කියලා. ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ මම හිතන්නේ අපේ සිවිල් සමාජයට දිගටම අතහැරුණු කාරණාවක්. ආර්ථික සංවර්ධනය නැතුව
රටක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ කියන එක අපි අත්දැකීමෙන් මම හිතන්නේ මේ වෙද්දි අවබෝධ කරගෙන තියෙනවා. ඒ 2015 ඇති කරගත්තු ඒ ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභ සමාජයට අත්කර ගන්න බැරි වුණේ ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය විදියට සිද්ධ නොවුණු නිසා කියන එකයි මගේ හැඟීම. දැන් අපේ සීජී අමරතුංග මහත්මයා කියන එකක් තමයි නිතරම මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ටිකක් මිල අධිකයි. ඒක ටිකක් සුභෝගී භාණ්ඩයක් කියලා. ඒක ඇත්තක් කියලා හිතෙන්නේ දැන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් කියලා පරිච්ඡේදයක්. හැබැයි මේ මූලික අයිතිවාසිකම් කඩ වුණාම සාමාන්‍ය පුද්ගලයෙකුට ගිහිල්ලා ඒක ප්‍රතිලාභ ලබා ගන්න බෑ. මේකට හේතුව තමයි මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනවායි කියන්නේ ලක්ෂ ගාණක වැඩක්. ලක්ෂ 5-6ක සමහරට ඊටත් වඩා හොඳ නීතිඥයෙක් ඇල්ලුවොත් මිලියන ගාණක වැඩක්. එතකොට ඒ අයිතිවාසිකම් අපිට සඳහන් වෙලා තිබුණට නීතියේ ඒක ලබා ගන්න බැරි ඈතක තියෙන එක. අපි 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කරපු කොමිෂන් සභාව තුලින් අපි යම්කිසි ප්‍රතිසංස්කරණ ලබාගෙන ස්වාධීන කොමිෂන් සභාව ස්ථාපිත කරගත්තා. ඒ ස්වාධීන කොමිෂන් සභාව පිටුම් මානහිංකම් කොමිෂන් සභාවට මානහිංකම් කඩ වෙන මිනිස්සුෙකුට යන්න බස් කුලී නැත්තම් ඒකට ඒ විමර්ශනයන් සඳහා කටයුතු වලට සහභාගී වෙන්න බැරි නම් ඒ මානහිංකම් කොමිෂන් සභාව වැඩක් නැහැ. ඉතින් මම හිතනවා මෙන්න මේවා ගැන අපි ටිකක් සැලකිල්ලෙන් සැලකිලිමත් වෙන්න ඕන. මේ ආර්ථික සංවර්ධනය අපිට මම හිතන්නේ ඉතාමත්ම අවශ්‍ය වෙනවා. මේ අනිකුත් දේශපාලන ප්‍රතිසංස්කරණ ලබා ගැනීම සඳහා ඒක නිසා තමයි අපි හිතන්නේ මේ අපිට සීනයක් තිබේ අපට සීනයක් තිබේ ව්‍යාපාරය තුල අපේ ප්‍රධාන එක අරමුණක් තමයි දේශපාලන ප්‍රතිසංස්කරණ සමගම ආර්ථික ප්‍රතිසංස්කරණත් වහාම සිද්ධ විය යුතුයි කියන එක. ඒක ඇතුලේ නිබක සහෝදරය කියපු සියලුම ජාතීන්ට එකට ජීවත් වෙන්න පුළුවන් විදිහේ පරිසරය මේ රට තුල නිර්මාණය වෙන්න ඕන. ශ්‍රී ලාංකිකයෝ විදිහට මේ රට සංවර්ධනය වෙනව මිසක් දියුණු වෙනව මිසක් සිංහල හරි දෙමළ හරි මුස්ලිම් හරි කියලා වෙනම දියුණුවක් ලබා ගන්න බැරි බව අපි ඉතිහාසයේ පුරාම පෙන්වලා දීලා තියෙනවා. මම හිතන්නේ දැන් අපිට මේ ඩොලර් බිලියන 60ක 70ක ප්‍රශ්නයක් තියෙනවා. අපි යුද්ධ වෙනුවෙන් ඩොලර් බිලියන 200ක් වියදම් කරලා තියෙනවා මේ වෙද්දි. 88 70 71 ඊට පස්සේ 83 ජූලි කලබලවලදී අපි වියදම් කරපු විනාශ කරපු මුදල් ප්‍රමාණය අපි තවම දන්නේ. ඒක නිසා ශ්‍රී ලාංකිකයෝ විදිහට එකතු වුණොත් විතරයි මම හිතන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදයත් ආර්ථික ප්‍රතිලාභත් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒක නිසා අපි හිතනවා මේ අපි හැමදාම ගිය ආණ්ඩු පෙරලන්න ආණ්ඩු පෙරලිල්ලට වගේම ආණ්ඩු පෙරලයි දේශපාලන පක්ෂ අපි බලන්න ඕන කොහොමද සමාජ පෙරලියක් ඇති කරන්නේ. සමාජයේ මිනිස්සු තමුන්ගේ බලය එහෙම නැත්නම් පරමාධිපත්‍ය බලය පාවිච්චි කරන පුරවැසියෝ බවට පත් කරගන්නේ කොහොමද? ඡන්දදායකයා පුරවැසියා බවට පත් කරගන්නේ කොහොමද කියන අභියෝගය අපිට තියෙනවා. අපි කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිද්ධ කරත් කොච්චර ව්‍යවස්ථාවල් ගෙනාවත් කොච්චර නීති ගෙනාවත් ඒකේ ප්‍රතිලාභ සමාජගත කරන්නට බැරි වෙලා තියෙනවා. මේ ඡන්දදායක මානසිකත්වයෙන් බොහෝ බහුතර මිනිස්සු ඉන්න නිසා. ඉතින් ඒක නිසා අපිට වගකීමක් තියෙනවා ආණ්ඩු පෙරලියකට එහා ගියපු සමාජ පරිවර්තනයක් සඳහා කටයුතු කරන්න. ඉතින් අපේ ප්‍රධාන තේමාවක් මේ වෙලාවේ ඒ වෙනුවෙන් කටයුතු කිරීම. ඉතින් මම හිතනවා ඒකට අවශ්‍ය දැන් මෙතන කතාවලදී කියවුණා අපි අමාරු තැනක ඉන්නේ. දැන් යම් කිසි විදිහක පොඩි අස්වැසිසිල්ලක් තිබුණා වුණත් පොඩි වැරදීමක් පොඩි අතපසුවීමකින් නැවත හිටියටත් වඩා වැඩි ප්‍රපාතයකට අපි වැටෙන්න පුළුවන්. ඒක නිසා මේක ඉතාමත්ම සංකීර්ණ මොහොතක්. අපි මේ සංකීර්ණ මොහොත ඉතාමත්ම අවබෝධයෙන් ඉවසීමෙන් සැලසුම් සහගතව දීර්ඝකාලීන සැලස්මක් ඇතුළේ අපි කටයුතු කරොත් අපිට ස්ථිර ලෙසම මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන අනාගතයේ ගොඩ යන්න පුළුවන්. ඒක නිසා අපි හිතනවා මේක ස්වර්ණමය අවස්ථාවක්. මේක අපි අධික බරක් වැටලා තිබුණත් අපිට ඉතාමත්ම අපහසු වුණත් මම හිතන්නේ අපිට රටක් වශයෙන් ගොඩ යන්න ලැබුණු හොඳ අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාව අපි හිතනවා ප්‍රයෝජනයට ගන්න ඕන. ඒක සඳහා මහජනතාවගෙත් මම හිතන්නේ පෙළඹීමක් තියෙනවා. වෙනදට වඩා අපිට තේරෙනවා
යම් කිසි විදිහක අවබෝධයකින් කටයුතු කරන ජනතීරුවක් සමාජය තුළ ඉන්නවා. අප පහුගිය කාලේ යම් යම් පළාත්වලට ගිහිල්ලා කරපු සාකච්ඡාවලදී ඒ අවබෝධය තියෙනවා. අර හැමදාම හිටපු සම්ප්‍රදායික රාමුව කොල්ල රතු කහ නිල් කියන ඒ රාමුවෙන් එළියට ගිහිල්ලා යම් කිසි අනාගතයක් ගැන කල්පනා කරන පරපුරක් නිර්මාණය වෙමින් යනවා. අපි හිතන එක හොඳ දෙයක් කියලා. ඉතින් අර වලකට වැටීම මොලේට ලාභයක් කියන වගේ මේ වෙලාවේ මෙවැනි ප්‍රපාතයකට වැටීමෙන් අපිට ස්ථිර සාර ලෙස මේ රටේ අනාගතය ගොඩනගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒකේ තුල තමයි මේ හැමතිස්සෙම පිටරට යන්න හදන අපේ දරුවෝ ටික මෙහෙ නවත්ත ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ සඳහා අවශ්‍ය ස්ථිර තත්ත්වයන් එහෙම නැත්නම් ස්ථිර සාර ආරක්ෂාව එහෙම නැත්නම් ආර්ථික සංවර්ධනය ඒ සඳහා අවශ්‍ය යලගේ අනාගත බලාපොරොත්තු සපුරා ගන්න පුළුවන් රටක් බවට අපිට පත් කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මම හිතනවා ඒ සඳහා අපිට හොඳ ඉඩකඩක් තියෙනවා. අපි මේ වෙලාවේ සංවිධාන තුනක් මූලිකත්වයේ අරගෙන තමයි මේ වැඩ කටයුත්ත ආරම්භ කරේ. සාධාරණ සමාජය ගැන මම හිතන්නේ හැමෝම දන්නවා 2013 ඉඳලා ඒ ව්‍යාපාරය සැලකිය යුතු මට්ටමක කටයුතු කරගෙන යනවා. ඒකම මේ වෙද්දිත් අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධව ලේඛනගත කරමින් යම් කිසි සමීක්ෂණයක් කරමින් විශාල වැඩ කොටසක් කරන සිවිල් ව්‍යාපාරයක් විදිහට අපිට සලකන්න පුළුවන්. නිදහසේ වේදිකාව ගැන මම කිව්වා. එතකොට අපි 2019 ඉඳලා අලුත් කතාබහ කියන ඒ කණ්ඩායම විශාල කණ්ඩායමක් නෙමෙයි පොඩි කණ්ඩායමක් අපි මේ සාකච්ඡාව පවත්වාගෙන ගියා. අපිට පුළුවන්කම ලැබුණා යම් කිසි ඒ සංවිධාන තුන අතර එකඟත්වයක් ඇති කරගන්න. ඒ එකඟත්වයේ උඩ අපි තවත් සංවිධාන රාශියක් එක්ක සාකච්ඡාව ආරම්භ කරා. මහිතන සංවිධාන 10ක් විතර අපි පහුගිය කාලේ සාකච්ඡා කරා මේ කටයුත්ත සම්බන්ධව ඔවුන්ගේ යම් එකඟත්වයන් තියෙනවා. අනාගතයේ අපිට පුළුවන්කම ලැබෙයි ඔවුන්ගේ සහයත් ඇතුව මේ වැඩ කටයුත්ත පල්ලෙහාට ගෙනියන්න සමාජයට ගෙනියන්න. ඉතින් අපි හිතනවා මෙතන ඉන්න සියලු දෙනාගෙම සහය ඒකට ලැබෙයි. ඒ සහය විවිධාකාරය වෙන්න පුළුවන්. විවේචන වෙන්න පුළුවන්, අදහස් වෙන්න පුළුවන්, යෝජනා වෙන්න පුළුවන්. මේ අදහස් සමාජගත කිරීම සඳහා තමුන්ගේ පළාතේ, තමුන්ගේ ගමේ, තමුන්ගේ සමිතියේ සංවිධානය කරන කුඩා සාකච්ඡාවක් වෙන්න පුළුවන්, සම්මන්ත්‍රණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පිළිබඳව කරන දැනුවත් කිරීමේ වැඩසටහනක් වෙන්න පුළුවන්. ඉතින් අපි මං හිතනවා මේ කාලය අනාගතයේ මේ කාලය අපි උපරිම ලෙස පාවිච්චි කරන්න ඕන අපේ අරමුණු කරා යන්න. මම හිතන්නේ අපේ අරමුණු මොනවද කියලා නැවත කියන්න යන්න අවශ්‍ය නැහැ. ඒක අපේ අර කෙටි චිත්‍රපටයේ මේ බෙදපු කඩදාසිය සඳහන් වෙලා තියෙනවා. ඒක නිසා අපි හිතනවා මේ වෙලාව හොඳම වෙලාව මේ රට අනාගත ඉස්සරහට ගෙනියන්න. ඒ සඳහා අපිට කැපවීම ඒ සඳහා කටයුතු කිරීම ඉතාමත්ම අවශ්‍යයි. අපි සිවිල් සංවිධාන වගේම අනාගතයේදී අපි බලාපොරොත්තු වෙන දේශපාලන පක්ෂත් එක්කත් මේ සාකච්ඡාව ආරම්භ කරන්න ඔවුන්ගේ සහය ලබා ගන්න. අර මෙතන දුලාන් මැතිතුමා කිව්වා වගේ අපිට කවුරුවත් එක්ක විරුද්ධ වෙන්න හෝ පක්ෂ වීම නෙවෙයි අවශ්‍ය. මේ වෙලාවේ වඩා හොඳ දේ තෝරගෙන ඒ සඳහා ඔවුන්ගේ සහය අරගෙන අපේ මේ අපි වැටලා ඉන්න ප්‍රපාතයෙන් ගොඩ යාම සඳහා කටයුතු කිරීමයි මම හිතන්නේ ඉතාමත්ම අවශ්‍යයි. මම හිතන්නේ ගොඩක් වෙලා අපි ගත්ත නිසා සාකච්ඡාවට අවස්ථාව තියාගෙන මේ මගේ අදහස් දැක්වීම මෙතනින් අවසන් කරන බොහොම ස්තුතියි. සුති අවසරයි. පළමුව මට තියෙන රාජකාරිය අනුව පැවැත්ලා තියෙන්නේ අද පිළිගැනීමේ කාර්ය මුලින්ම කරන්න. ඒ නිසා මම විශේෂයෙන්ම මෙතන පැමිණි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති වන දේශාභිමානී කරු ජයසිරි මැතිතුමා ප්‍රමුඛ එහි කාර්ය ක්‍රියාධරයන් හැටියට කටයුතු කරන සහෝදර සහෝදරයන්ද නිමල් කාපනාන්ද මැතිණියගේ ප්‍රධානත්වයෙන් තියෙන හමුදිකත්වයෙන් හා කැපවීම වැඩ කරන නිදහස් වේදිකාව ප්‍රමුඛ ඒ හා සමග වැඩ කරන ක්‍රියාධර සහෝදර සහෝදරියන්ද පිලිප් දිසානායක
සහෝදරයා තුළු කණ්ඩායම මාද නියෝජනය කරන අලුත් කතා බහ නියෝජනය කරන අනෙකුත් සියලුම සහෝදර සහෝදරයන්ගෙන්ද සහෝදර සහෝදරයන්ද ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. මම අනෙක් අයගේ නම් කිව්වේ නැහැ, මූලිකයන් කීප දෙනෙකුගේ නම් විතරයි පැවසුවේ. ඒක නිසා නම් නම් ගොඩක් ලයිස්තුව කියන්න තියෙනවා. අලුත් මුහුණු වගේම මා දන්නා පැරණි මුහුණුද මෙතනද දකින්න ලැබීම විශේෂ සුබ මොහොතක් හැටියට මා කල්පනා කරනවා. මේ මොහොත එනකොට මට මතක් වෙන්නේ විශේෂයෙන්ම අපි මේ අද ඊයේ පටන් ගත්තු කාරණයක් නෙමෙයි. මෙහි අතීතය අවුරුදු 3ක් විතර එහා යන කාර්යය. ඒ කියන්නේ කොවිඩ් කාලයේදී හැත්තා කුඩා කණ්ඩායමක ලෙස පටන් ගත්තු සාකච්ඡාවන් තමයි මේ මොහොතට දියුණු වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒ කාලේ කතා කරපු සමහර කාරණා කීපයක් ගැන ඔබගේ අවධානය යොමු කරන්න මම කැමතියි. ඒ තමයි අපි මේ හැම දෙයක්ම සංවිධාන කතා කරනවා, සංවිධාන හදනවා. ඒ බොහෝ වෙලාවට සංවිධාන හැදෙන්නේ දේශපාලන අවකාශයේ එක එකව රජ කරවන්න. ඒක තමයි ලංකාවේ මේ සංවිධාන වීමේ ක්‍රියාවලියේ ස්වභාවය. අපිට වුණා ඊට වඩා වෙනස් මගක් ගන්න. එකෙන් කියන්නේ ඔබට දේශපාලනය කිරීමට අයිතියක් නැත. ඔබට විවිධ ඕනෑම දේශපාලනකේ දෙන්න පුළුවන්. නමුත් ඒ කාරණාවලදී අපි හඳුනගත්ත දෙයක් තමයි යම් යම් හර පද්ධතියන් යටතේ වැඩ කරනවද නැද්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. يعني අපිත් එක්ක වැඩ කරන අය වුණත් ඒ වගේ තාවකාලික අරමුණ සඳහා අපි සමග වැඩ කිරීම නැත්නම් අපි ලව්වා බලය ලබා ගැනීමට කටයුතු කරවීම ආදී කාරණා වලින් බැටකෑ අපි. මේ අවසාන බැටකෑවේ 2015 යහපාලනය උදා කරවීම සඳහා. ඉතින් ඒ නිසා අපි කිසියම් හර පද්ධතියක් වටිනාකම් සමූහයක් අගයන ක්‍රියාධාරයන් සකස් කරගත යුතුයි කියන අදහස තමයි තියෙන්නේ. මොකද ක්‍රියාධාරයන් කියන්නේ හුදෙක්ම නමට ක්‍රියාධාරයක් නෙමෙයි, පක්ෂයක සමාජිකයෝවත් නෙමෙයි, නැත්නම් පක්ෂයක් වෙනුවෙන් ඒ ප්‍රවර්ධන කටයුතු කරන්නන් නෙමෙයි. යම්කිසි කැපවීමකින් යම්කිසි ලාභ, පෞද්ගලික ලාභ නොලබා තව සමාජය වෙනුවෙන් යමක් කිරීමට හැකියාවක් තියන අය බිහි කිරීම. එනිසා ඒ අයට අනිවාර්යම පදනමක් තිබිය යුතුයි. ඒ පදනමේදී අපි මුලින්ම හඳුනාගත්ත කරුණක් තමයි මානව හිමිකම්, ඒකම සංස්කෘතික අයිතිවාසිකම්, නිදහස, සමානාත්මතාවය සහ සමාජ සාධාරණත්වයට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම. ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුමයි. එතකොට ඒ වෙනුවෙන් පෙනී සිටින අය තමයි මේ සංවිධානයට ඉන්න පුළුවන් වෙන්නේ. මොකද මානව හිමිකම් ගැන කතා කරන ගමන් මිනි මැරුම් අනුමත කරන්න බෑ. මේ දෙල්ලා මැරීම කළ යුතුද නැද්ද කියන ප්‍රශ්නේදී දෙකට බෙදීමක් තිබුණා. මම දවසක් මහාචාර්යවරයෙක් සමග පැයකට වැඩිය කතා කරා නායකයෙක් වෙනස් කරවා ගැනීමට. නායකයා වෙනස් වුනේත් නෑ, මේ මහාචාර්ය වෙනස් වුනේත් නෑ. ඔවුන්ගේ එහෙම මේ මරණ දඬුවම් දිය යුතුයි. ඒ කියන්නේ ඒ වගේ සාධාරණත්වයන් තමයි ඔවුන් කල්පනා කරේ. ඒ නිසා අපි ඊට වඩා පැහැදිලිව පෙනී සිටින කාරණයක් තියෙන්න ඕනේ. ඒක තමයි අනිවාර්යම මානව හිමිකම් අගය කිරීම. මොකද මානව හිමිකම් ලංකාවේ පුරුද්දක් තියෙනවා. ඒක අපේ නෙමෙයි, යුරෝපයෙන් බටහිරෙන් ගෙනාපු අපිට ඔබ්බපු දේවල් කියලා. ඒ නිසා අපි මානව හිමිකම් ගැනත් පොදුවේ දැනගත යුතුයි සෑම ක්‍රියාධාරයකින්. ඉතින් ඒකින්ද ඒ හර පද්ධතියට, ඒ හරයන් වලට, හර වටිනාකමට ගරු කරන්නම් විය යුතුයි. අනික එක තමයි නීති ආධිපත්‍ය, බහුත්ව සහ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසි කේන්ද්‍රීය ආයතන සහ සේවා සැපයුම් පද්ධති සහතික කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. දැන් අද මම හදිස්සියේ උදේ ඇහුවා පොඩි වැඩසටහන, ඒකේ 431ක් පළාත් ආයතන තියෙනයි කියලා කිව්වා. ඒ එකකවත් සභාපතිවරේ පුරවැසියන් නෙමෙයි පත් කරන්නේ. එතකොට මැතිවරණ ක්‍රමය තුළ සම්පූර්ණ ප්‍රශ්නයක් තියෙනවා. මේ මිනිස්සුන්ගේ පුරවැසියන්ගේ ළඟම තියෙන ආයතනයට පවා තමන්ට කිසිම සහභාගිත්වයක් නැහැ. එතකොට සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය කෝ? එතකොට ඒ වෙනුවෙන් සටන් කරන කණ්ඩායම් අපි ඇති කරගත යුතුයි.
අනික් එක තමයි අපි විශේෂයෙන්ම පවත්වා ගත යුතු තවත් කාරණයක් තියෙනවා. එහෙනම් විවිධ අනන්‍යතා සඳහා සාධාරණත්වය සහ ගෞරවය සාමකාමී සහජීවනය සහ අවිහිංසාව කෙරෙහි ගරු කර්මෙන් ඒවා පවත්වාගෙන යන්න කටයුතු කරන්න ඕනේ කියන එක. ඉතින් ඒක නිසා අපිට තව ඒ මතම ඊළඟ කරුණක් හැටියට ගන්න පුළුවන්. අපි පරිසර හිතකාමී තිරසර සමාජ ආර්ථික සංවර්ධනය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින අය විය යුතුයි කියන එක. ඊළඟට අපිට පුළුවන් වෙනවන අපි බැහැර කරන්නම් ඉන්න සමාජයේ. හොවිට එයා අපේ නෙමෙයි, අපි නෙමෙයි, අපිත් එක්ක ඉස්සර වැඩ කරපු එකේ දැන් අපිත් එක්ක නැහැ. මොහොම කියලා හැම වෙලේම ඉවත් කිරීමේ කටයුත්තට අපි ප්‍රසිද්ධයි. ඇතුළත් කර ගැනීමට හරිම අමාරුවෙන් කරන්නේ. මම හිතන්නේ ඒ සඳහා තමන්ගේ හිත තුළේ විවෘතභාවයක් නැත්තම් ඒ ඇතුළත් කර ගැනීමේ කාර්ය කරන්න බෑ. හැම වෙලේම බැහැර කිරීම තමයි කියන්නේ. පුද්ගලයන් සමාජිකයන් බැහැර කිරීම. ඒ කියන්නේ අනිකාට අනෙක් මතයක් තිබූ පමණින් බැහැර කරන්න බෑ. වාද විවාද කරන්න පුළුවන්. වගේ මෙතන හිතවතුන් ඉන්නවා ගොඩක්. අපි මත අතින් සමාජයට වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි ඔවුන්ව බැහැර කරන්නේ නැහැ. නමුත් ඔවුන් සමගුණත් ඇතුළත් කරගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඊළඟට විවෘතභාවය සහ ඒ සමාන සහභාගීත්වය අපි අගය කරන්න ඕනේ. ඊළඟට මේ මත තමයි සහයෝගිතාවයක් සාධිත කරන්න පුළුවන් වෙන්නේ. අනික එක තමයි අපි පවත්වා ගන්න ඕන දැනුම වැඩි දියුණු කිරීම සහ අත්හදාගත් මේ අත්දැකීම් බෙදා ගැනීම කියන කරුණ. මෙන්න මේ කාරණා ගැන තමයි අපි අවුරුදු 3ක් ඇතුළතදී වගා කරගත්තු දේ ලොකුම දේ. එතකොට ඒ වටා ඒ ගැන කැමති වෙන කණ්ඩායම් ඊට ආසන්නයෙන් හෝ කටයුතු කරන අයට එකතු වෙන්න පුළුවන් ඉඩකඩක් ලබා ගැනීම තමයි අපි මේ කරේ. ඒ නිසා තමයි අපි මේ මොහොත වෙනකොට සංවිධාන ගණනාවකට ආරෝපණය කරලා තිබුණා. විවිධ අය තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරමින් තිබුණා සහභාගී වෙන්න. ඒ නිසා නමුත් ආරම්භයක් හැටියට අපි මේ නිදහස් සාධාරණ සමාජයක් සාධාරණ සමාජයක් සඳහා ආජාතික ව්‍යාපාරයක් නිදහසේ වේදිකාවත් අලුත් කතාබහත් ප්‍රමුඛව තමයි මේ ගමන ආරම්භ කරන්නේ. මම හිතන එක සුබ ගමනක් වේවි. ඒක මම හිතන්නේ හුදෙක් දැන් සිවිල් සංවිධාන කියන නම තමයි ඉතාම අවභාවිතා වෙන නම. මීට සමගාමීව ඊයේ පෙරේදා තවත් සිවිල් සංවිධාන එකමුතුවක් ගැන මම දැක්කා. හොඳයි. අපි බලන්න ඕන ඔවුන් ක්‍රියා කරන්නේ කොහොමද කියලා. ඒතර ඔවුන්වත් අපිට පුළුවන් ඇතුළත් කරගන්න අපිව ඔවුන් ඇතුළත් කරගැනීමද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒතකොට ඒ අනුව තමයි සමහිත අපිට වෙනසක් කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපිට කිසියම් ආකාරයකින් මම ඊට කලින් මේ ගැන කියලා තියෙනවා 2022 දී විතර අපි වාරියපොළ වැඩසටහනක් කරද්දී කියපු කතාවක්. ඒ කියන්නේ අපිට පක්ෂ ભેදයකින් තොරව වැඩ කිරීමේ ගුණයක් වගා කරගත යුතුයි. හැම වෙලේම දැන්ුණත් හදන්නේ තමන්ගේ පක්ෂයට හිතවත් කෙනෙක්. නැත්නම් තමන්ගේ බලවේගයට දැන් පක්ෂය කියන නම ඉවත් වෙමින් යනවා දේශපාලන ලේබල් වලින් දැන් බලවේගය තමයි ආසන්නම නම. ඉතින් එහෙම බලවේගවලත් මේ වගේ බලවේග තමයි තියෙන්නේ. ඒතකොට ඒත් අර පරණ හරාමුවම තමයි ඔවුන් වැඩ කරන්න හදන්නේ. ඒක නිසා අපි විශ්වාස කරන්න ඕනේ අපිට වෙනසක් කරන්න නම් එක්ක වැඩ කිරීම වගේම වෙන්ව සමාන්තරව වැඩ කිරීමේ හැකියාව තියෙනවා. සමාහිරු හිතනවා මේ එක්ක වැඩ කරන අය විතරයි අපි එකතු කරගන්නේ කියලා. නෑ, සමාන්තරව වැඩ කරන අයත් එක්කත් වැඩ කිරීමේ හැකියාව අපිට තියෙන්න ඕන. ඒ සඳහා තමයි අපිට අර විදිහේ වටිනාකම් සමූහයක් තිබිය යුතු වන්නේ. ඉනිසා අපි ඒ බඳු ගමනකින් යනවනම් තමයි අපිට ගොඩක් වෙනස්කම් කරන්න පුළුවන්න්නේ. මොකද අපි දන්නවා දැන් පහුගිය කාලේ ඉඳලම 2015 වෙනකොට හිට වෙනකොට රෙජිම් චේන්ජ් කියලා තමයි කිව්වේ. ඒතකොට අරගලයේ සමයේදී ආපු අලුත් වචනේ තමයි සිස්ටම් චේන්ජ් කියලා. හැබැයි මට ප්‍රශ්නේ තමයි රෙජිම් චේන්ජ් වුණාද සිස්ටම් චේන්ජ් වුණාද? මොකද මට දැන් තියෙන මත ප්‍රශ්නය තමයි අපි ඒක වාද විවාද කළ යුතු දෙයක්.
සිස්ටම් චේන්ජ් කරන්න නම් සිස්ටම් එක තියෙන්න ඕන. ඉතින් අපිට තිබුණාද කියන ප්‍රශ්නේ තියෙනවා. සිස්ටම් සමහර ඒවා හොයාගෙන යනකොට එහෙම තිබුණාද නැත්නම් අර පුරුද්දට කරගෙන ආපු දේවල් තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් තා ඒකට සිස්ටම් එකක් කියලා කියන්න බෑ. මම හිතන්නේ එනම් අලුත් සිස්ටම් එකක් ඇති කරන්නත් ඒ වෙනස කියන්නේ අලුතෙන්ම දෙයක් සමහරට ස්ථාපිත කරන්න වෙයි. ඒක කරන්න නම් මම හිතනවා ගොඩාක් අපි සමාජීය වෙනස්කම් කරන්න තව විශාල ක්ෂේත්‍ර ගන්නවක් තියෙනවා. අපි කතා නොකරන මාතෘකාවක් තියෙනවා. ඒක තමයි මං අයිති වෙන ක්ෂේත්‍රය. කලාව. කලාව ගැන කතා කරොත් කලාවේ කතා කරන්නේ තාපෝ පරණ කෘති ගැන. මේ මොහොතේ කරන කතාව සාකච්ඡාව අපි ගන්නෙ නැහැ. තාම හිතන්නේ ගෝකිගේ අම්මා නාව කතාව ගැන. එහෙම නැත්තම් අයිත් මහතෝගේ ගුරු ගීතය ගැන. එහෙම නැත්තම් අපි කවුරුවත් දන්නේ පශ්චාත් සෝවියට් නවකතාව තුළ කතා කරපු සාකච්ඡාව මොනවද කියලා. එහෙම නැත්තම් රුසියාව සහ මේ ඇමරිකාව අතර තිබුණු ගැටුම, සංස්කෘතික ගැටුම වෙනස් වීමෙන් පසු කලාකරුවන් කතා කරන්නේ මොනවද? ඒ තියෙන අනිකා පිළිබඳ චිත්‍රය වෙනස් කරගෙන අද ඊට වඩා පොදු අරමුණු වෙනුවෙන් වැඩ කරන සමකාලීන කලාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ සාකච්ඡාව මේ තුල නැහැ. මොකද කලාව තියෙන්නේ අර විභාග ජය ගන්න ප්‍රශ්නයක් හැටියට. ඒ කියන්නේ අපි විභාග ජය ගන්න ක්‍රම තමයි අධ්‍යාපනය තුල කරලා තියෙන්නේ. ඒ වෙනුවට අපි ඒක වෙනස් කළ යුතුයි අභියෝග ජය ගන්න ක්‍රමය. මම නම් කිසිම විභාගය ගැන විශ්වාසයක් නැහැ. ඒ වමාරණ ක්‍රමය අපි අනිවාර්යයෙන් වෙනස් නොකරොත් අර රෙජීම් චේන්ජ් එක වෙන්නේ නැහැ. සිස්ටම් චේන්ජ් එක වෙන්නේ නැහැ. ඒතොර අපි සමායට සංස්කෘතියම නිසාම අපේ සමහර පුරුදු වෙනස් වෙලා නැහැ සමහර දේවල්. දැන් බැලුවාම 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන සාකච්ඡාව ගිය අවුරුද්දේ අලුතෙන් වේදිකාවට ආවහම යට ගිය දවසට ගිය අය යට ගිය දවස ශ්‍රී ලංකාවේ සැඟවී සිටපු අය මෙන්න එකපාරටම කියනවා බලය බෙදන්න පුළුවන් මගේ මල කඳ උඩින් පමණයි ඒ සිවුරු චීවරධාරීන් කියන්නේ. ඒතොර එහෙම ඒගොල්ලන්ට ඉරකටක් හම්බෙත් සමාජයක් තාම තියෙනවයි කියන්නෙම එතන ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට මම ගියා මේ ළඟදී යාපනයට. යාපනයට ගිය වෙලාවේ සඳගිරි විසින් හොයා ගන්නා ලද සංගමිත්තා තැන. සංගමිත්තා ගැන සඳගිරි කියන නාවික හමුදාපතිවරයා තමයි ඒක ප්‍රමුඛ වෙලා ඒක හදලා තියෙන්නේ. දඹකොළ පටුනේ. ඒත් එතෙන්ට මිනිස්සු යනවා සිංහල බෞද්ධයෝ වන්දනාවට වගේ. මම හිතුවා ඒක බෞද්ධ කතා බහක් විතරයි කියලා. නෑ එතනින් පොඩ්ඩක් එහාට යන්න පුළුවන් පලාලි මුරුගන් දේවාලේ පැත්තට. ඒක පරණ දේවාලයක්. එතන අල්ලපු තැන ඊට වඩා රතු කහ වලින් අලංකృత නව බලපෑම් ආගමික බලපෑම් සහිත අය ඉන්නවා. ඒකට සිංහල බෞද්ධයා අතර පමණක් නෙමෙයි අපේ අනේකාගෙත් එනතන් දෙමළාගෙත් සංස්කෘතිය තුළ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. සමහර ක්‍රියාදරයන් එතන ක්‍රියා කරමින් ඉන්නවා. ඒ මාව එතන දෙකටම යොමු කළෙත් මගේ හිතවත් දෙමළ මහාචාර්යවරුනේ. ඔයා ගිහිල්ලා බලන්න කොහොමද මේ අලුත් ඉතිහාසයන් හදන හැටි. අලුතෙන් අවුරුදු 300කට මෙහා හදිසියෙ බෝ ගහක් හොයාගන්නවා. පුරාවිද්‍යාව. අවුරුදු 300යි ඒතන සංගමිත් ඇවිල්ලා තියෙන්නේ. ඒ කොමිකෝ ගණන් හදිලා. එහෙම වෙන්න බෑ. එතකොට ඒවා නිර්මිතයන් තුළ ඉන්නවා. එතකොට මේ තියෙන සංස්කෘතිය වෙනස් කරගන්න නම් අපි ලොකු ව්‍යායාමයක් ගත යුතුයි. මම හිතනවා ඒ සියලු වෙනස්කම් සඳහා තමයි අපි මේ විවිධ අයට එකතු වෙන්න වෙනස්කම් සහිත අයට එකතු වෙන්න ඉඩක් හදලා තියෙන්නේ. වෙනස්කම් තියාගෙන එක්ව වැඩ කිරීමත් වෙනස්කම් තියාගෙන සමාන්තර වැඩ කිරීමත් කියන යහපුරුද්දක් ඇති කර ගැනීමේ පළමුවෙනි අදියර හැටියට තමයි අපිට මෙයා හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා අපේ ඉදිරි කටයුතු සඳහා ඉඩ කඩ තබමින් මා යලිත් ඔබ සැවොම ස
සාදරයෙන් පිළිගන්නවා සමාවෙන්න මට පෞද්ගලිකව නම් ලයිස්තුවක් කියලා ඔබව පිළිගැනීමට නොහැකි වීම ගැන නමුත් අපි මේ කාර්යය උදේක්ම කොළඹ කේන්ද්‍රය නොකොට අපිට එහාට යන්න පුළුවන් අනික එක අපිට විතරක් නෙමෙයි ඔබටත් එය පුළුවන් කියලා දුර බැහැර අයත් මේ විදිහටම සංවිධානය වෙන්න නැත්නම් කොළඹ කේන්ද්‍රීය කණ්ඩායමක් ක්‍රියාධාරයක් පමණක් මෙහෙවන සංවිධානයක් ඇති කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා තමයි අපිට මේක ඊට වඩා වෙනත් අධිරේක ගෙන යන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මගේ අදහස් ඇසීම සම්බන්ධයෙන් ඔබට ස්තුතිය පුද කරනවා. බොහොම ස්තුතියි. අපේ මහාචාර්යතුමා මහාචාර්ය චේනුර මැතිතුමාගේ පිළිගැනීමේ කතාවේ සඳහන් ඒ ප්‍රභූන් ඇතුළු මේ පැමිණෙන්න සිරුර ජනාම මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. ඉතා වටිනා කාර්යභාරයක් සඳහා අරුත් රටක් අරුත් ගමනක් යෑමට අරුත් සංකල්පයක් ඉදිරිපත් කිරීමට ඒට අසා ගැනීමට පැමිණි ඔබ අපිට ඉදිරිපත් කරනවා. සමාන මතධාරීන් එක් මාර්ගයක ගමන් කරනවා නම් රෝමී රෝමී යනවාට ඒ එක වුණාම මං හිතන්නේ ගමන ඉක්මන් කරන්න පුළුවන්. අද අපි එක්කුණේ මේ සංවිධායක මණ්ඩලයේ බොහෝ දෙනෙක් අපි ඉස්සෙල්ලාම එක්කහුණේ 2013 සෝභිත ස්වාමීන් වහන්සේගේ 70 වැනි ජන්මදිනයේදී. එතුමා උන්වහන්සේ කිව්වා මගේ ඉතුරු ජීවිත කාලය මේ රටේ විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම සඳහා යොමු කරනවා කියලා. එදා ඉඳලා අපි මේ කණ්ඩායමක් වශයෙන් අපි මේ වෙනුවෙන් විවිධ මාර්ගවල ගිහිල්ලා යම් වෙනස්කම් කිරීමක් ඇතිකරන්න එදා අපට හැකි වුණා. ඒකාධිපතිවාදය කරා යමින් තිබුණු රජයක් යහපාලනයකට ගෙනීමට මහ ජනතාවට ආයාචනය කළේ සෝභිත ස්වාමින් වහන්සේ අපිට වරමක් දෙන්න කියලා මේ වෙනස ඇති කරන්න. ඒ වරම ලැබුණා. අපි බරපතල සියුණ දේවල් සිදු වුණේ නැතත් යම් කිසි විදිහකට අපිට සතු වෙන්න පුළුවන් උන්වහන්සේගේ මූලිකත්වයෙන් රටට වෙනස්කමක් ඇති කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා මම සන්තෝෂ වෙනවා මේ අදාළ සංකල්පයක් අපට සිහිනයක් ඇට. මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ තෝරා ගැනීම සම්බන්ධයෙන්. මට ආරාධනය ලැබිච්ච වෙලාවේ මම ඒ කීප විටක්ම කීවා. මම හිතා මම නැවතත් කියවන්න ඕනේ කියලා. මොකද මේක තියෙනවා නම් ආයේ එහෙම ලෝකයක් තමයි ඕන කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ. ලෝකයේ ඕන තැනක සමහර රටවල් වල මිනිස්සු ලියහලන්නේ ජීවිත පූජා කරන්නේ මේ සිහිනේ තියෙන ඒ ජීවන රටාවක් ඇති කරගන්න. ඒ වගේම ඒ විශාල ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ සිහිනය සැබෑ වුණොත් අපේ ජනතාවට රටින් පයින්න ඕනේ පිටරට යන්න ඕනේ හොඳින් ජීවත් වෙන්න පුළුවන් ඒ පරිසරයක් ඇති කරගන්න බැරි කමක් නැහැ. මොකද එහෙම රටවල් ලෝකේ බොහෝ තැන්වල තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ කතා කරන්නේ ලබා ගන්න පුළුවන් දෙයක් ගැන, උපයා ගන්න පුළුවන් දෙයක් ගැන. ලංකාව ජීවත් වෙන්න සූසු රටක් බවටපත් කිරීමේදී අපේ සිහිනය ආරම්භ කරන්න වෙන්නේ වර්තමාන ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් මිදීමේ පදනම් මතයි. අපේ සිහිනය දක්ෂතාවන්ට මුල් තැන දෙන කාර්යක්ෂම රජයක්, යථාර්ථවාදී රාජ්‍ය නියමයට යොත් වූ බාධා රහිත තරකකාරී නිදහස් සමාජ වෙළඳපොළ ආර්ථිකයක්, අවදානට පත්වේ හැකි ජනයා රැකබලා ගන්න සමාජ ආරක්ෂණ ජාලයක්, ඒකාධිපතිවාදයේ පිටු දකින සියලු ප්‍රජාවන් වෙත සාධාරණමින් බලය බෙදී යන ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්, සමාජයේ දේශපාලන පක්ෂ හරහා පවුල දක්වා විහිදෙන ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක්, ඒ වගේම නීතිය ආධිපත්‍ය සුරකින රටක්. ඒ සිහින සභා කැරී මෙතරම් අපහසු නොමුතු වුණත් අවශ්‍යතාවය තිබේ නම් එය ලබාගත හැකි. එන්න අපි සාකච්ඡා කරමු. කළ හැකි දේ හඳුනා ගැනීමු. වැය ඉටු කිරීමට මැදිහත් වෙමු. ඒකයි මං කියන්නේ ඉතාමත්ම වටිනා සංකල්පයක් මේ තුළ තියෙන්නේ.
Api apa hari lebaran nak kuat, sivil samaja kuasa, apil santosa ini pulang bawa pasti tino, kanagat ini pulang bawa pasti tino. Sivil samaja kuasa, api macam kahleji, bisesi ema bisewen di santosa ini apa pasti tino. Bisewen di santosa ini hampir timma Sri Lanka apa, ekatipaj raja kita heru bawa, ekapudgile kuda, million bisideh ke janata apa ki, anahagatya payoruna. Ianu api jiwat tiada karya mematuk kerana dulunya, namun tevisa aing kerangan nabi terpulang. Itu masa civil samaja kuasai. Apa itu mana kita tiupun ini dah sobit samin mati mulu lah si dahana ini sanso dini, ya pertimbangan nyawa ter kerja baragan mana tu. Isinda civil samaja kuasai ngapi hunkak kartu itu galah. Sakaccha bohongan nanti puno. Jangan di pertimbangan samaga. Ewa game. Adikan lemah itu masa mager, sahaja cawat kipak pak. Namun, ekar lembaga ini macam lese jack nona bapa jangan. Mereka macam inna boh jenah tesam banding ngapir sahaya juga. Katakala, ini dahanam ini sanso jenah, ini timunu perjatantwadi sarkam petulat visyekir sansa jenah lembaga ini mang wisasakan lah. Yang kisah bidaya ke civil samaj elat jack lah naik kasih. Namun kian naik sarul sampurna ikir. Namun tiuling apabila yang begitu itu, pasti perayaan lebaran itu pulang. Sebagai Allah sahaja dosanya ini bagi ini awastawak, civil samaj itu pulang guna. Ia sambandnya hendak nakal, ia sambandnya sahaja cawat itu kipak bater, mana mungkin apabila civil samaj itu kau bela, apabila orang Allah dini semeru, ilbat sahdikan amat terbaru ada syarat untuk serakan kendala, apabila jangan ilbat kela, ilbat sahaja Allah panut, parlimen itu sambatuna. Mengadat ilmu itu orang tamat sekamara kerana itu dia empinnya purna masih yang kreatif kerima itu kata itu kan bawa tamat itu macam ni. Ekat kreatif guna sama pihjina sihir siak nanti guna jam kerja bidhek paradai me mahavisal Allah dosen apa kerana itu kerana puluang. Ini sah civil samaji ekuim civil samaji atur menjadi mau tuling apa bismasa kerana me rata sisi boh dewar. Api itu lembagaan pun belum. Ibagi mata mata kaya gata niu, mahadewajin sih kiri mana orang tu visi bahagut pasce, pasukiran je kari, api sih kiri me usseven. Mejasa orang kaka end bayai. Orang sahabat ni bohong adu sangka. Orang tu visi bahagut pasce apa tenggat. Namun kelih guna kita janata okasing. Api janna wajin awa. Ya, jiwit puja kali, yukte sakte, sahdaan ni men men. Ya, sih kiri me api itu makasing tiada tamai. Api, eda, mereka alam berkali. Ebagaimana, wartaman pan kali tulah, api jadi pat kelati na yojana bohongan, bisesi em adikshan kar ke sabah, ya pan rajedi ya adikshan kar ke sabah itu amat mohdar kirat makuna, ya adikshan kar ke sabah tuling, bisalah serva makuna, samajir serva makuna, buat berdi jeval ni berdi kala, namut Raja binasun ada pasai kenapa itu? Jangan apa mandi kita boleh santosa. Parlimen itu tuling, mereka awam bagalla, jangan mahadeng obe. Dakin nanti, mereka akhirnya raja senekar ke sabah, enggak kiat kiat mungkin bab. Iwamu sahdi ini komision sabah, tambah Allah sahdiusan sahdi ini komision sabah katikalla nih. Namun matapai ini bijir itu jangan terpatkar bu sahdi ini komision sabah bolu, yang kesi sahdi ini tetapi. Isser Pijakka saya mengkomision sabawa kau, desa panen patuhi makti bunuh. Adik yang benar sila, ini komision sabah yang kita juga kreatif makino. Namun apabila kerja ni beri cek dia hati bunuh. Ini tamai ya panen raja kahleji, prova, mereka kami cua, procurement itu, persampaian yang kami cua, persampaian yang kami cua, gendah usaha kala, awal itu pahat tisse. Mereka tu bawa apa? Antem itu mana? Ekor hingkata awi awi, jangan di bawah meteor ni, enna onna menna kira. Di belai parlimen tu jangan di bawah. Ini kau beri hitan dapat uang, me persampa aja komitro ke tienda watna agam. Ikan koi taran dusen hati beranad, tender hajana kote. Yam yam pujjeri tu onna pujjeri, yam yam ayatan ni bata onna pujjeri. Ini persama ini persanda apa khatri tu sudah kerana. An ini sahaja mai ekor watna agam. Jangan api tu berdiri lagi ni, jangan kardat berdiri lagi ni insan.
ඒව ක්‍රියාත්මක විහෙත්තු. ඒ වගේම ආර්ථිකයේ ගොඩනැගීම සඳහා අපි ඉදිරිපත් කළ යෝජනා රැලියක් කෙටි කාලීන යෝජනා ක්‍රමයක් ඒක අපේ මහාචාර්ය රොහන් සාමණේරගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ ආර්ථික විශේෂඥයෝ ගෙනල්ලා ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ගෙනල්ලා ඒ යෝජනාවම අපි ප්‍රචාරිත කළා. ඒක ලස්සන වැඩේ තමයි ඒක පිළිගත්ත පසුගිය ජනාධිපති මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ධනස් අලාපේර මැතිතුමත් ගන්නකොට මේ දෙගොල්ලගේම මේ ප්‍රතිපත්ති ඇතුළත් වෙලා තිබුණා. ඒ වගේම අපි ඉදිරිපත් කළ තව දෙයක් තමයි ජන සභා සංකල්පය. මේ ජන සභා සංකල්පය වගේම ආදික්ෂණකාරක සභා සංකල්පය රජයේ පිළි අරන් තියෙනවා දැන් දියත් කරලා තියෙනවා. ජන සභා සංකල්පය මොකද්ද අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ? මෙතන අපි බලාපොරොත්තු වෙන්නේ ගමේ වැඩ කටයුතු. ගමට ලැබෙන මුදල් ඒ ගමේම ගමේ මිනිසුන් විසින්ම ජනතාව විසින්ම එය ජනතා සුභසිද්ධිය සඳහා පාවිච්චි කිරීම. අද ඒක ඒ ආකාරයට පිළිගන්නේ මම මේට අවස්ථා කීපෙම සඳහන් කරලා තියෙනවා. අපි දක්වපු සමහර සමීක්ෂණ තුළ අපි දැක්කා 40%ක් වන් මේ මුදල් දූෂණය සහ නාස්ති සඳහා ගෙන්නවා. ඉතින් ඒ නිසා අපි මේ සියලු දේවල් ලබා ගත්තේ ගැටුම් නැතුව සාකච්ඡා කරලා. සමහර අවස්ථාවල අපිට පෙරපාලි ගිහිල්ලා ඒ වගේම ගැටුම් ඇති කරගෙන කඳු ගෑස් කාගෙන වැඩ ගන්න අපිට සිද්ධ වුණේ නැහැ. අපි සාකච්ඡා කළා. අපි සාකච්ඡා කරලා අපිට උඹ දේවල් මේවා ඔක්කොම ඉති කරගත්තේ අපි කණ්ඩායමක් වශයෙන්. සිවිල් සමාජය ඒ ක්‍රියා කරපු වගේ මේ සිවිල් සමාජයේ සෑම දිනකටම මම මේ ගෞරවය පොද කරනවා. ඒක එක් කොටසක් පමණ නෙමෙයි. අපි එක මතයක වුණේ. අපිට ඕනේ මේ සිහිනේ තියෙන දේවල් මේ තුලින් ලබා ගන්න. ඒ නිසා අපි අද අපි කතා කරන්නේ රටේ හොඳ දෙයක් වෙනවා නම් අපි ඒකට හොඳයි කියන. රටේ වැරදි දෙයක් තියෙනවා නම් අපි වැරද්ද පෙන්ලා දෙනවා. එමෙන්ම මේ අපි පතන මේ රට බිහිකරන්න තවත් හොඟක් දේවල් තියෙනවා. මෙතෙන්දී මේ රටේ ජනතාවට විශාල යුතුකමක් තියෙනවා. ඒ තමයි ජනතාව බුද්ධිමත් තීරණයක් ගන්න ඕනේ සූසු පොජ්ජල තෝරා ගන්න. මේ අරලිය අපි අරගලිය මොකද ඉල්ලුවේ? අරගලිය ඉල්ලුවේ සිස්ටම් චේන්ජ්. දැන් අරගලියට සම්බන්ධ කණ්ඩායම් 14ක් මම හමු වෙලා තියෙනවා. මේ සියලු ජනාම ඉතාමත් බුද්ධිමත් තරුණ උද්‍යෝගී කොට්‍රාසියක්. රට ගැන හැඟීමේ යුතු අවසාන දින කීපය තුළ අරගලිය වෙනත් මාර්ගයකට ගියත් අපි ආශ්‍රය කරපු ඒ තරුණයන් තුළ ලොකු කැපවීමක් වටකමක් තිබුණා. නමුත් මේ වෙනස මේ සිස්ටම් චේන්ජ් එක 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 අයට වෙනස් මත තියෙන්න පුළුවන්. ඔබට එක මතයක් තියෙන්න පුළුවන්. මට තව මතයක් තියෙන්න පුළුවන්. මම ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් වශයෙන් රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් වශයෙන් මම දකින්නේ මේ වෙනස ඇති වෙන්න ඕනේ බිම් මට්ටමේ. ඒ බිම් මට්ටමින් ඇති වෙන්නේ තමයි අපි යෝජනා කළේ ජන සභාව ඒක හැම පිටින්ම ජනාධිපතිවරයා පිළිගත්තා. පිළියරන් ඒක දියත් කරන්න අපේ සහාය පැතුව අපි ඒක ලබා දෙනවා. අපි මට්ටමේ අධිකරණ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පළාත් පාලන ආයතනය. එහෙම නැත්නම් ගම්මුම එක්ක අහුවෙලා කරන අද ඉස්සර තිබිච්ච ගම් සභා ක්‍රමය. දැන් පළාත් පාලන ආයතනය යනවා නම් දැන් පළාත් පාලන ආයතනය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා. මට මතකයි මීට අවුරුදු 30කට 40කට ඉස්සර පළාත් පාලන ආයතනවල දේශපාලනයක් තිබුණේ නැහැ. යාන වාහන දුන්නේ නැහැ, ටෙලිෆෝන් දුන්නේ නැහැ, පඩි දුන්නේ නැහැ, මොනවත් නැහැ. ඒක ස්වේච්ඡාවෙන් කළේ. ඒවා ඔක්කොම සාකච්ඡා කරලා තිබුණේ. අද එහෙම නෙමෙයි. අද පළාත් පාලන ආයතනවල අපි දකිනවා පළාත් පාලන ආයතනයේ ප්‍රධානීකුට මේක මා විශ්වාස කරන්න මේ රටේ විධායක ජනාධිපතිවරයාට වැඩි බලතල ඒ සභාපතිවරයාට තියෙනවා. එහෙ නැත්නම් ඒ නගරාධිපතිවරයාට තියෙනවා. මෙන්න මේව තමයි අපි යම් යම් විදිහක වෙනසක් ගෙන්න ඕනේ. අපි ප්‍රයෝජනා කළේ මෙතෙන්දී කමිටු ක්‍රමයක්. මේ සම්පූර්ණ බලය තනි පුජ්‍යලයකට සභාපතිවරයාට දෙනවට කමිටු ක්‍රමයක් කරා ඒ කමිටු වලින් තීරණ ගන්න විදිහට ඒ අවශ්‍ය නීති රීති සම්පාදනය කරන්න. ඒ වගේම අපි විශ්වාස කරන 8000ක් අවශ්‍ය වෙන්නේ 4000ක් ඕනකටත් වැඩි ඇති. මෙන්න මේවා පොඩි වෙනස් වුණත් මේවා ලොකු ප්‍රතිඵල අපිට ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නා හොඳ බොහොම ලස්සන ආදර්ශමත් අන්දමට
duwana palat palna ayatan. Bisis tanda minjuan palna tiyeno. Namun, bo teng mada pidakini, desa palnya tadi makirat makirat tiyeno. Yawakin palat sabaw dihabal nona, palat sabaw dahatong ini sansodene gane, vivida mata tiyeno. Ebagaima palat sabalim aramoni istemino ada. Mamat parat sabai manti mereka sehingga, maha sekitar biani maha sen dapat dekai berikan. Ini kali mana kau hendak mandang ada, dapat dekai berikan. Itu ni mandang ini, madya merajat, parat sabawat, parat pan ayat ini atar kisima samband berikan. Niemak kami ini, madya merajat, peti-peti cakas kirim, parat sabaw adikshane kirim, sah parat pan ayat ini. Eva kreat mekirim. Ane hema korat mangha mangkitano apil loku bisara dak itu kan pula. Ane deja metuan ne kamya gyan. Api hema dam metuan ne gyan katakan ne metuan ne atenangga tiagan. Mata mata kai deja dekhe di. Eksat jati ke permon raja kali di. Yojana mama kali. Nawa metuan ne kamya sandha. Parlimen itu kara kesabab patkali itu kira, api awat tapi hitua, ike pendanaatte wipakshe menteri kura jenny kira. Ia nuwa garu jenis gunuar dene metumat ike sabab patitte dunna. Parlimen metuan nekame, bohom mansila metuan nekrama yadya kedua. Namut awasan ini api te ginian de beriuna. Bibide hitun mata ingat ter labagan de purun beriuna. Ewagema api te dan nawatat. Lama awal dewan itu metuan nak hipa kende puluang, parat panli kende puluang, parat sabah kende puluang, panli metu kende puluang, janaji petu kende puluang. Ini sahaja yang kali awal la sini, metuan itu kemek ada kan? Anti metuan kang inna tu. Ini sah, mangisah sekarang yang kali family tina kira, event dia ada kan? Ebagai metawat dia, warna metawat tu mai api artik istawat kerandat, yang sistem change ya kapi lawasai. Ini sistem change kita, waham atau kehendaknya. Mangitan ni, apilatak kasing apitnya, betulin boleh ni kelasi benne. Loke, loko Muhammadah valin, ikat ini Lanka. Ini punci rata, itana besar, Muhammadah kawat. Apa Muhammadah, Bangladesh terjadi, England terjadi, anisrat terjadi besar Muhammadah tin. Abi kaya kita apa diudde karan tin. Jadi mewa kena. Sistem change katakan orang memakai na, api dapat hitam bilatin. Loko loko mana raja sewe, ini Lanka. Mambo asta balik demi kesanak gelatino, loko saman yang masing, janagahan anu patah ribanu kute, janagahan ini desi panah kute, ikar raja sewe kaya ini. Ada Lanka, api dahatun dene kute ikar raja sewe kikin, dahatun dene kute ikar raja sewe kikin. Mereka memang sistem change itu yang mahu tahu kapi ter Indonesia bukan memang barat jalan ni asalnya dupa jalan tahu. Ibagi memang loko value memang ni malu dia orang Lanka. Memang orang tak jadi dia anda puluan. Memang sistem change itu api tamunan sila kalpana kita dewa. Parula mana bilian agama parula mana raja itu ni arus tu ganana waktu ni. Mahajana tahu ada barak laba demi. Kerana yang Ratak tino nang hilang kau. Menemui katitu raja mangkitan ni bagi awadan yang mewiti, jangan raja awadan yang mewiti, mewiti itu. Hamba dah mtian, nampak awasan je telen ni, apa itu panjang tu. Panggil dia, sini tikeng gana baduling, ia perino. Ini sa, me karun mangkitu ada me utari tarawasta, jadi kat tawat sistem change gana katakan tu. Mewah tamai mandak ini jadi lah, macam ini sistem change yang kuasa. Ebagai macam tadi tamai, mesamman teri orang mang kalpana kala, ada wartamani live agili mang katikaran. Mahabinasa katikaran ni ham gupta balewegiya kreatma kebenu. Kurun di bihar ya allagan, tawat dewa laga, agami prasnya tikaran, jati prasnya tikaran. Apa itu biarlah, misalnya macam ini kan. Rahsia tu sebab bagaimana kita tino, mereka samar itu pasukan itu beri jadinya kita, mereka pat-pat perlu cipit sejauh. Jadi ini sahaja kita ni jantan apa sih, tapi dalam hati, bumi bersih,
මේ ජාතික සමගියට බාධා වෙන ආගමික සමගියට බාධා වෙන කී දෙයකට ඉඩ තියන්න එපා කියලා මම බොහොම ගෞරවයෙන් කරුණාවෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඊට අමතරව මම හිතුවා තව වටිනා කරුණක් කියන්නේ ඒ තමයි මේවා ඉටු කර ගන්න අවශ්‍ය වෙන්නම් මේ කරුණ ඉටු කර ගන්න අපි ඉතින් කළ යුතු වැඩකටයුතු කීපයක් තියෙනවා. ඒක තමයි අපේ රටේ ජනතාව බොහොම බුද්ධිමත්ව සෑම කටයුත්තකදීම ඉවසීමෙන් ක්‍රියා කිරීම. එහෙම කළොත් තමයි අපිට ඊළඟ පරපුරට මේ දරුවන්ට වඩා හොඳින් සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මගේ අවසාන ඉල්ලීම ඒක අපි ඉතුමක් වශයෙන් මේ රටේ ජනතාව දැනුවත් කරන්න ඕනේ. ඊළඟට එන ඕනම් මැතිවරණයකදී ගරු මන්ත්‍රීතුමා කියන කට ඇරලා නැජ්ජ නැතුව බය නැතුව ආරම්භත් කරන්න පුළුවන් හොඳ පුජ්‍යලියෝ පත් කරගන්න. අන්න එහෙම කර පත් කරගත්තොත් අපි මේ සීනිය දවල් සීනියක් නෙමෙයි හොඳ සොදුරු සීනියක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේකයි මගේ අවසාන පාඩේ. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.